හොඳයලන ලා සිල්ගරම් පිගන්න ටෙක්සෝන් චල්ලකට ඉතින් අපේ ගියවර 19 වෙනි සහ 20 වෙනි ටියුටෝරියල් නැත්තම් සෝරි 18 වෙනි සහ 19 වෙනි ටියුටෝරියල් ලින් අපි කතා කරේ කොහොමද ඔයාගේ ටාස්ක් එක අප්ඩේට් කරගන්න කියලා. සහ අද තමයි අපේ මෙන්න මේ ඩේලි ටාස්ක් ඇප් එකේ අවසානම වීඩියෝ එක. නැත්තම් ඔයාලා මෙච්චර කාල වීඩියෝ 20කින් සම්පූර්ණ වෙන ටියුටෝරියල් සීරීස් එකේ අවසානම වෙන වීඩියෝ එක. රයිට්. ඉතින් මම හිතනවා මේ වෙනකන් අපිත් එක්ක ඔයාලා රැඳිලා හිටියට ඔයාලට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නති කියලා. සහ මාත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. සහ ඉස්සරහටත් අපිත් එක්ක අනිවාර්යෙන් රැඳිලා ඉන්න අපේ TechZone channel එක subscribe කරන්න. මේ වගේ education channel එකක් ලංකාවේ අපි පළවෙනි වතාවට තමයි හදලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න අපිටත් පොඩි සහයෝගයක් දෙන්න අනිවාර්යෙන් අපි subscribe කරන්න. Right. හොඳයි අපි අවසාන ටියුටෝරියල් එකෙන් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට් අපි දැන් මෙන්න මෙතනින් ඔයාලට පේනවා ඇති tasks කියලා අනිවාර්යෙන් user type කරන්න ඕනේ task ටික view කරගන්න. එහෙම නෙවෙයි අපි සාමාන්‍ය website එකකට ඔයාගේ website එක කරනවා වගේ හිතන්න. මේ website එක අපි normal නම් local එකේ run කරගන්න local host එකේ. website එකක් නැත්නම් ඔයාගේ domain එකට අනුව ඔයා යන්නේ your daily task.com. ඔය විදිහට තමයි ඔයාගේ website එක run වෙන්නේ. මම මේක enter කරාම එයා මේ yourdailytask.com කියලා එකට ගිහිල්ලා ඔයාගේ task සේරම පෙන්වන්න ඕනේ. authenticate කරලා තියෙනවා නම් authenticate කරන්න පුළුවන් ඒ විදිහට. right මටත් ඕනේ අන්න ඒ වගේ option එකක් අපේ normally මෙන්න මේ ගන්න daily task app කියන එකේ මොකක් හරි button එකක් හරි ඔයාලට පුළුවන් option එකක් දෙන්න මෙන්න මේ task කියන route එකට යන්න. මම මෙතනින් පොඩි button එකක් දාගන්නවා x click කරාම එයා මේ route එකට යන්න. හරි very simple ඔයාලට පුළුවන් ඒ දේ කරන්න පොඩි challenge එකක් විදිහට බාර ගන්න පුළුවන්. right මම මෙතනින් පොඩි button එකක් දාගන්න නිල් පාට button එකක් අපි දාගමු. ඊට කලින් මම මේ අපේ task කියන නැත්නම් අපේ මේ root path එකේදී load වෙන view එක හොයා ගන්න ඕනේ. root path එකේදී load වෙන view එකේ තමයි daily task app කියන text එක contain වෙලා තියෙන්නේ. හරි root path එකේදී view එක load නැත්නම් load වෙන view එක හොයා ගන්න ඕන sorry load වෙන view එක හොයා ගන්න ඕන ಅದට තියෙන්නේ ආගේ routes folder එකට ගිහිල්ලා routes කියන folder එකට ගිහිල්ලා යාගේ තියෙන web.php කියන එකේ මෙන්න මේ root path එකට අදාළව view වෙන return වෙන view එක හොයා ගන්න. ඒකේ පේනවා ඔයාලට welcome කියන view එක තමයි අපි root එක ගියම නැත්නම් website එක enter කරාම එයා අපිට return කරලා එළියට පෙන්නනවා. ඉතින් මේ welcome.play.php කියන එක කොහෙද තියෙන්නේ හොයාගමු. ඔයාගේ resources කියන directory එකේ views කියන directory එකේ ඔයාලට පේනවා ඇති welcome.play.php කියලා තියෙනවා. right මම මෙතනින් බටන් එකක් දාගන්නම්. බටන් එකක් දාගන්න කලින් මම bootstrap use කරන හින්දා මෙතන bootstrap class එක import කරගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ අපි කලින් bootstrap use කරා ඔයාගේ task කියන blade එකේ නැත්නම් task කියන view එකේ මම මේක copy කරගන්නම්. copy කරගෙන මගේ welcome.blade.php කියන එකේ paste කරගන්නම්. right අපිට දැන් bootstrap use කරන්න පුළුවන් ඔයාගේ html file එක ඇතුලේ. මම මෙතනින් dir tags කීපයක් හදාගන්නම් අපේ daily task app div එකේ යටින්. dir tag එකයි dir අබ්බියර් එකක් දාගන්න මොකද අපි පොඩ්ඩක් ඉඩ තියාගන්න ඕන මේ දෙක අතර. රයිට් නැත්නම් මේ දෙක ලැප් වෙනවා වගේ වෙනවා. රයිට් ඊට පස්සෙ මම මෙතන දාගන්න ahref equals task අපි දැන් ගාව මේ task කියන route එක හදාගෙන තියෙන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අවුතෙන් යා task නැත්නම් view නැත route හදාගන්න ඕනෙත් නැහැ. ඊට පස්සෙ මම මෙයාගේ class එක දෙන්නම් මෙහෙම class btn btn primary. ඔයාලට නිල් පාට button එකක් බලා ගන්න පුළුවන්. රයිට් ඊට පස්සෙ මම මෙතනින් එයාගේ h එක වහගන්න view task කියලා දෙන්න. right view task view task. right එලකිරි මම හිතනවා සේරම සම්පූර්ණ ඇති කියලා. මම මෙතනින් අපේ tag එක වහලා වැඩි සේරම සම්පූර්ණ ඇති කියලා. අපි දැන් මේක එයාගේ browse එකේ පෙන්වලා බලමු. right ඔයාලට පේනවා ඇති view task කියලා button එකක් තියෙනවා. ඒක ලස්සනට blink වෙනවා. bootstrap වල තියෙන බියුටිෆුල් ඇටි එක ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ. අපි මේකට යූස් කරලා තියෙනවා ෆොන්ට් එකක් Google Fonts වලින්. මම ෆොන්ට්ස් යූස් කරන හැටි කියලා දුන්නා. මෙන්න මේ විදිහට තමයි ආගේ ඕනම HTML ෆයිල් එකක් අපිට යූස් කරන්න පුළුවන්. මෙන්න මේ CSS ෆයිල්ස් එයාලා Google Font Pack එකක් තමයි අපි යූස් කරලා තියෙන්නේ. අපි මේ ඔයාලට පුළුවන් කෙලින්ම මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා Google Fonts යූස් කරන්න. fonts.google.com I think Google okay google.com yeah this one ඔයාලට පුළුවන් කැමති ලස්සන ෆොන්ට්ස් එයාගේ වෙබ් ෆොන්ට්ස් තියෙනවා කීපයක්. ඔයාලට පුළුවන් ඒ ඕනම ෆොන්ට් එකක් මෙතන සිලෙක්ට් කරගන්න. normally අපි වෙබ්සයිට් වලට ලැටෝ, ඒ වගේම රේල්වේ යූස් කරනවා. මම නම් ගොඩක් වෙලාවට එක්ක ලැටෝ නැත්තම් සාන්ස් හරිෆ් වගේ එකක් යූස් කරන්නේ. ඔබන් සාන්ස් වගේ.
වැඩ පුළුවන් ඒ ඕන ෆොන්ට එකක් මෙතන සිලෙක්් කරලා හිතන්න K2D සිලෙක්් කරනවා කියලා මෙතන වැඩ පුළුවන් මෙතනින් සිලෙක්් රිස්පොන්් කියන එක ක්ලික් කරලා මෙන්න මෙතන එනවා පොඩි මෙනු එකක් මෙන්න මෙතන තියෙන CSS ෆයිල් එක කෙලින්ම කොපි කරලා වැඩ තියෙන මෙතන පේස් කරන්න විතරයි right එතකොට එයාගේ ෆොන්ට් සේරම ඒ ෆොන්ට් එකට අදාළව හදාගන්න වැඩ පුළුවන් සයිසස් වෙනස් කරන මේ වගේ පැරමීටර්ස් වෙනස් කරලා ඒ විදිහට වැඩ පුළුවන් Google Fonts ඔයාගේ වෙබ් පේජ් එකේ භාවිතා කරන්න right හොඳයි එහෙනම් අපිත් එක්ක රැඳිලි හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි සහ අපේ මේ daily task app එකේ සේරම ප්‍රොජෙක්ට් නැත්නම් full project එක මම මගේ GitHub repository එක දාලා ඔයාගේ පල්ලෙහා description section එකේ දාන ඔයාලට පුළුවන් ඒ GitHub section එක නැත්නම් repository එක clone කරගන්න ඕ download කරගෙන database එකත් එක්කමයි දාන්නේ ඔයාලට පුළුවන් clone කරගන්න ඕ download කරගන්න ඔයාගේ PC එකට දාලා ඔයාගේ රස් එක එක සස්සල බලන්න පුළුවන් මොනවද මට වෙලා තියෙන අඩුපාඩු සහ මොනවද මගේ තියෙන දුර්වලතා කියලා අඳුරගෙන මොකක් හරි මගේ අවුලක් තියෙනවා නම් සහ ඔයාගේ අවුලක් තියෙනවා ඔයාලා බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොකක්ද ඔයාලට තියෙන අවුල මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා මොකක්ද අවුල කියලා නැත්නම් ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න මගේ Facebook link එක ගන්න නැත්නම් අපේ TechZone Facebook channel එක Facebook channel එක නේ Facebook page එක ඔයාලට පුළුවන් like දෙයක් දාලා message එකක් දාන්න අනිවාර්යෙන් අපිව subscribe කරන්න show එකටම ඒක අපිට ගොඩක් වැදගත් හරි එහෙනම් සුබ දවසක් සේටම ගුඩ් ලක් ඊළඟ සීරීස් එකෙන් හම්බෙමු